आयुबोवान कालीन प्रवृत्ति वार्ताकरणे अंक 1 समेट कालीन सत्य हरियटम කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි ප්‍රතිඵල අන්තර්ජාලයට ප්‍රතිඵල බලන්න www.donates.lk web අඩවියට පිවිසෙන්න යොකතරවි අවුල ගැන අගමැති සහ පොදුජන සම්දාහනයේ පක්ෂ නායකින් අතර සාකච්ඡාවක් ලංකාවට ආවට පස්සේ ජනාධිපතිතුමාට අපේ තීරණය ගැන ලියලා ලිපියක් දෙනවා විමල් කියයි මේක විකිණීමක් නෙවෙයි 140ක කොටස් අවුරුදු 15කට ලබා දීමක් පමණයි සාගර පවසයි යොකතනව බලාගාරයේ විකිණීමේ මැදියම් රැයේ මහා පාවාදීම හෙලා දකින්නවා විපක්ෂ නායක කියයි මම දන්න තරමින් විකුණලා නැහැ විදුලි බල ඇමති ලොකුගේ පවසයි ඉන්දිය දීවරීන් ආක්‍රමණය කරන ශ්‍රී ලංකා මුහුද රටක ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස සැලකීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරයයි ජනපති 76 වන මහා මණ්ඩල සමුළුව අමතමින් කියයි ජනපති සමුළුව අමතද්දී පාස්කු ප්‍රහාරයේ වින්දිතීන්ට සාධාරණේ ඉල්ලා නිව්යෝක් නුවර විරෝධතා වයස අවුරුදු 12-19 අතර නිදන්ගත රෝග සහිත ළමුන්ට ෆයිසර් එන්නත ලබා දීම හෙටින් නැරඹෙයි එන්නත ගන්න බය වෙන්න එපා විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරයි නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලින් තොරව පාසල් ආරම්භ කළොත් පාසල් පොකුරු ඇතිවිය හැකි විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි බාර් ඇරපු එකේ වැරද්ද මොකද්ද ඇරපු එකේ වගකීම කවුරුත් ගන්න නැත්නම් ඒ වගකීම මම ගන්න ලෑස්ති මන්ත්‍රී ඩිලාන් ප්‍රසිද්ධියම කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මීට පැයකට පමණ පෙර නිකුත් වුණා. මෙවර සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වූ බැවින් එම විෂයන්හි ප්‍රතිඵල හැර අනෙකුත් විෂයන්හි ප්‍රතිඵල නිකුත් කර ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සියත ප්‍රවෘත්ති අංශය වෙත පැවසුවේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ විභාග ප්‍රතිඵල මෙවැනි විට නිකුත් කර තිබෙනවා. ඒදී ප්‍රායෝගික පරීක්ෂණ සහිත සෞන්දර්ය විෂයන් 8ෙහි ප්‍රතිඵල තීරණය කර නොමැති ලෙසයි සඳහන් වෙන්නේ. පාසල් විවෘත කිරීමෙන් අනතුරුව ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා එම ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 4,23,746ක්. පෞද්ගලික අයදුම්කරුවන් 1,98,606 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටියා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වලට පිවිසීමෙන් ලබා ගත හැකි. ඒ අනුව www.donates.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි. කෙරවල පිටිය විදුලි බලාගාරය දේශපාලනය සහ රට උණුසුම් කරමින් ඇති අලුත්ම මාතෘකාව. රජයේ නියෝජනය කරන දේශපාලන පක්ෂ වෙතින්ද මෙම විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම පිළිබඳව විරෝධතාවයක් එල්ල වෙමින් පවතිනවා. එවන් පසුබිමක අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද පසුරුවේ අර්ලියගහ මන්දිරයේදී පැවැත්වුණා. කෙරවල පිටිය යුගතනව විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබා දීම සහ LNG පද්ධතිය විදේශ සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් මෙවන විට රජයට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අද අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකින් සහ නියෝජිතින් සහභාගී වී සිටියා. මෙවන විටත් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් කෙරවල පිටිය බලාගාරයේ කොටස් විදේශීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම කොටස් කිහිපයක් බෙදී ඇති පසුබිමක් තුලයි අද දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණේ. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති බවයි. COVID-19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම 2021 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම්පත් එලෙස ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව මෙහිදී මූලික අවධානය යොමු වී තිබෙනවා. යුගතනව බලාගාරයේ ක්‍රියාත්මක වීමෙන් විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. පක්ෂ නායකින්ගේ අදහස් සහ යෝජනා සහිතව පැය 2කට ආසන්න කාලයක් මෙම හමුව පැවති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා. මේ අතර මෙම හමුවෙන් පසුව පක්ෂ නායකින් සහ නියෝජිතයින් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. අපි අපේ අදහස් ඉදිරිපත් කළා. මුදල් ඇමතුමා ඉතුමගේ පැත්තෙන් කරුණු පැහැදිලි කළා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා පැමිණි පසුවත් නැවත මේ පිළිබඳව සාකච්ඡා කරන්න. මොකද අපි දරන මතයත් තවත් අය දරන මතයත් අතර වෙනස්කම් තියෙන නිසා. ඒ නිසා අපි පක්ෂ නායකයින් 10ක් හෝ 11ක් පමණ අත්සන් කරලා අතිකරු ජනාධිපතිතුමාට ලිපියක් බාර දීමට නියමිතව තිබෙනවා. ඒ මගින් අපි ඉතුමාගෙන් ඉල්ලා හිටින්නේ පැමිණි වහම අපිට මේ ගැන සාකච්ඡා කරලා අපේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා ගැනීම. එතන කිසිම විකිණීමක් නැහැ. 140ක් කොටස් ප්‍රමාණයක් ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඒකත් අවුරුදු 15ක කාලයකට අඩුතරමේ මේ පහුගිය කාලේ කරා වගේ 99 අවුරුද්දටත් නෙමෙයි මේ හම්බන්තොට වරාය කරා වගේ අවුරුදු 15ක කාලයකට 140ක කොටස් ලබා දීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් තමයි සිදු කරනවා කියන කාරණේ පැහැදිලි වුණේ. ඉතින් ඒ කාරණය සම්බන්ධයෙන් එතනින් එහාට ප්‍රශ්නයක් උනේ නැහැ. ඒක ඊටාම මං හිතන්නේ මේ රටට ඊටාම ප්‍රයෝජනවත් බලශක්ති ක්ෂේත්‍රයට වැදගත් ඒ වගේම මේ රටේ දුප්පත් අසරණ ජනතාවට අඩු මිලට විදුලිය ලබා දිය හැකි ආයෝජනයක් අවස්ථාව තියෙයි කියන කාරණේ තමයි එතන හිටපු කාටත් පසක් උනේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළේ මැදියම් රැයේ මහා පාවාදීම හෙවත් කෙරවල පිටියේ විකිණීම වහා හකුලා ගත යුතු බවයි. බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහ ජනතාවට මැතිවරණයට පෙර ආතුව ඉදිරිපත් කරන ලද දේශප්‍රේමී දේශහිතෛෂී ජනතාවාදී සියලු පොරොන්දු සහ ප්‍රතිපත්ති අලියම ලු කෙල පිටක්සේ කුඩු කූඩේට විසිකොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහ මුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පවසනවා. මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ද අද දින මේ පිළිබඳව මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස අදහස් පළ කළා. LNG සැපයීම පිළිබඳ තියෙන ටෙන්ඩරය, FSRU සඳහා ටෙන්ඩරය, මේ ටෙන්ඩරය මේ මොහොතේ සජීවීව තීදි තමයි විදුලි බල මණ්ඩලයට කියන්නේ නැතුව, පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට කියන්නේ නැතුව, විදුලි බල ඇමති ලොකුගේට කියන්නේ නැතුව, කනිල් තෙල් සහ ගෑස් පිළිබඳ ඇමති ගම්මන්පිලට කියන්නේ නැතුව තනි මතයෙන් මේක කරන්නේ. බලසක්ෂි සුරක්ෂිතතාවය පාවලා දෙනවා කියන්නේ මේ රට පාවලා දෙනවා කියන එකමයි. मम दन्न तरमिंग विकुणलन है ये व्यापार है कुटसत तमाय दिलते में को एक सीट सीयक राजेट आई थी मुदल्ला मात्यान से सीट पनाहक आई थी ये सीट पनाहक हतलियक दिलतीनो एक आयोजन करन කෙරවල පිටිය බලාගාරය කුප්‍රකට රහස් කිවිසුමක් කරහා තමයි මධ්‍යම රාත්‍රී 12:06ට ඇමරිකානු නිව්පෝර්ට් සමාගමට පවරා දීලා තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයට ඕනම අවස්ථාවකදී පුළුවන්කම ලැබෙනවා ස්විච් එක ඔෆ් කරපු ගමන් ලංකාවේ බලශක්තිය මුළුමනින්ම අප්‍රිය කරන්න. මොකෝ දැන් කියන්නේ දේශමාමකයෝ මොකද එදා ඇමරිකාවට එරෙහිව පෙළපාලි ගිය අය දැන් කියන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕන ලංකා විදුලි බල මණ්ඩලයට අයිති කැලණ 30 තියෙනවා බලාගාර ගණනාවක් ගෑස් වලින් දුවවන්න පුළුවන් ලාභෙට. ඒ බලාගාරවලත් අයිතිය මේ සමාගමට යට වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්නකොට මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙලා ඉන්නකොට මේ රටේ සම්පත් කාටවත් විකුණන්නේ නැහැ. චීනය ඇමරිකාව සහ ඉන්දියාව කිසිම යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව මේ වන විට අපේ රට ආක්‍රමණය කරමින් යනවා. මෙම යුගධනමේ බලාගාරය ඩීසල් බලාගාරයක් ඒක ඕනෑම අවස්ථාවක ස්වාභාවික ද්‍රව වායුව වලට පත් කරන්න පුළුවන්. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමක් කරලා තිබුණා 2021 වසරේ ටෙන්ඩරය විවෘත කරන්න දින දෙකක් තුනක් තියෙද්දි ඇමරිකාවේ පෝර්ට් සමාගමට මේ ලබා දෙන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඇමරිකානු සමාගමකට ලබා දීලා නැහැ. නමුත් ඒක සමාගමක ඒ යෝජනාවක් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ අධ්‍යයනය කරලා තියෙන්නේ කැබිනට් ආයෝජන පිළිබඳව කල්පනා කරන කමිටුවක් තියෙනවා කැබිනට් එකෙන් පත් කරපු. ඒ කමිටුව යටතේ පිළිබඳව අධ්‍යයනයක් කරනවා කරලා තියෙනවා පමණයි. මේ කම්පැනියට පුළුවන් බලශක්තිය නිෂ්පාදනය කරන ප්‍රධාන පුරුකක් හැටියට හෙට විදුලි බිල වැඩි කරන්න, විදුලිය කප්පාදු කරන්න, විදුලිය කපන්න අපිට කරන්න දෙයක් නැහැ උඩ බලාගෙන ඉන්න වෙන්නේ. රටේ සමස්ත දේශපාලනයම මේ අය හසුරවන්න පටන් ගන්නවා මේ ජාත්‍යන්තර කොම්පැනි ටික. මේක තමයි ඇත්ත කතාව. විදුලි බලාභාරයත් ආරක්ෂා කරගෙන රටේ ජනතාවටත් යම් සහනයක් සලසලා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවක් හැටියට අපි සූදානම්. ලෝකේ කිසිම රටක නැති ඊටාම ගණන්ම විදුලිය තිබෙන රටක් ශ්‍රී ලංකාව. මේ බලාගාරය සම්බන්ධයෙන් ඇමරිකාව වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්, ජපාන වෙන්න පුළුවන්, චීන වෙන්න පුළුවන්. කාත් එක්ක හරි කමක් නැහැ. මේ ලැබෙන මුදල් ශ්‍රී ලංකාවේ කුමක් සඳහාද ආයෝජනය කරන්නේ කියලා රටට හෙළිකල යුතුව තිබෙනවා. ඉන්දිය බෝට්ටු 100 ගණනක් පැමිණ මුලතිව් වලට ආසන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ දීවර කටයුතු වල නිරත වන දර්ශන මේවන විට අප වෙත ලැබී තිබෙනවා. එම දර්ශන අප වෙත ලබා දුන් ශ්‍රී ලංකා දීවරීන් පවසන්නේ ඉන්දිය දීවරීන් Tamanට මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත වීමට ඉඩ නොදෙන බවයි. ශ්‍රී ලංකා මුහුදු තීරයට ඉන්දිය දීවරීන් අනවසරෙන් ඇතුළු වෙමින් දීවර කටයුතු වල නිරත වීම අද ඊයේ සිට සිදුවන්නක් නොවේ. ඉන්දිය දීවරීන් බහුදින යාත්‍රා සහ බෝට්ටු 100 ගණනින් පැමිණ ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ශ්‍රී ලංකා දීවරීන්ටද තර්ජනය කරමින් මත්ස්‍ය නැල්ලීමේ කටයුතු වල නිරත වනවා. එවන් අවස්ථාවලදී මුහුදේ ඇතිවන ගැටුම්කාරී තත්ත්වයන් පිළිබඳ තොරතුරුද ඇතැම් අවස්ථාවලදී වාර්තා වනවා. ඔබ මේ දකින්නේ ත්‍රිකුණාමලයේ සිට මුලතිව් මුහුදු සීමාවට කිලෝමීටර් 25ක් මවන දුරින් ලංකා මුහුදු තීරයේ ඉන්දිය බහුදින දීවර යාත්‍රා 100කට අධික ප්‍රමාණයක් මසුන් ඇල්ලීමේ නිරත වන ආකාරයයි. ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය මේ මොහොත වන විටත් මුලතිව් දිසාවේ රැඳී සිටින දීවරින් එම දර්ශන වීඩියෝගත කර තිබුණා. දීවරින් ඉල්ලා සිටින්නේ තම දීවර රැකියාව කරගෙන යාමට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉන්දිය දීවරින් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ නාවික හමුදාව සහ ඊට අදාළව කටයුතු කරන සියලු අංශවලට මැදිහත් වන ලෙසටයි. ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසීම එක්සත් ජාතීන්ගේ කාර්යභාරය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමින් Sri Lanka is establishing a regional knowledge hub to facilitate exchange of lessons learned from COVID-19 and support countries to recover better. The world faces the even greater challenge of climate change. As a climate-vulnerable country, Sri Lanka is deeply aware of the dangers of climate change. Sri Lanka's philosophical heritage, deeply rooted in Lord Buddha's teachings, sustainability is a cornerstone of Sri Lanka's national policy framework. Sri Lanka recognizes the urgent need to reduce use of fossil fuel and support decarbonization. Sri Lanka welcomes the support of the international community as it engages in the task of reviving its economy. My government is focusing on extensive legal, regulatory, administrative, and educational reform to facilitate this and to deliver prosperity to all our people. Sri Lanka experienced the devastation wrought by extremist religious terrorists in the Easter Sunday attack. Terrorism is a global challenge that requires international cooperation, especially on matters such as intelligence sharing, if it is to be overcome. My government is committed to ensuring that such violence never takes place in Sri Lanka again. Sri Lanka's parliament, judiciary, and its range of independent statutory bodies should have unrestricted scope to exercise their functions and responsibility. It is the role of the United Nations to facilitate this by treating all sovereign states, irrespective of size or strength, equitably and with due respect for their institutions and their heritage. මෙතර පාස්කු ප්‍රහාරයේ බින්දිතින්ට යුක්තිය ලබා දෙන ලෙසිලා ඇමරිකාවේ නිව්යෝර්කයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මේ ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන සියත ජාත්‍යන්තර වාර්තාකරු ජනක පිටිගල මහතා. අද ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දිනයක්. ශ්‍රී ලාංකීය ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය නිව්යෝර්ක් නුවරදී අමතන අවස්ථාවේ නිව්යෝර්ක් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිස පක්ෂපාට ආගම් බේදයකින් තොරව රැලි ෆෝ ජස්ටිස් නමින් ප්‍රහස්කුපරායට ලක් වූ පිරිස වෙනුවෙන් යුක්තිය ඉටුවන ලෙස රැලිය සංවිධානය කර තිබුණි. මෙම රැලිය සංවිධානය වෙනුවෙන් නාලක පියතුමන් හා රුවන්දන පියතුමන් සහ අනෙකුත් ආගමික නායක පියතුමන්ලාගේ මැදිහත් වීම සහ ජනතාවගේ මැදිහත් වීම යටතේ සිදු වුණි. ජනක පිටිගල සියත රූපවාහිනී සේවය වෙනුවෙන් නිව්යෝර්ක් නුවර සිට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණීය ඉල්ලා ජාත්‍යන්තරයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණද අද අදහස් පළ කළා. නිව්යෝර්ක් වල කරන කතාව සහ ලංකාවේ ඇතුලේ සමහර අය පාවිච්චි කරලා කරන ප්‍රකාශ තුලින් වෙන්නේ සම්පූර්ණ පරස්පරයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුලදී සහතික වෙච්ච සහතික වීම යථාර්ථයක් බවට පත් කරන්න ලංකාව තුල ක්‍රියාමාර්ග ගන්න. පාස්කු ප්‍රහාරයෙන් වසර 2යි මාස 5ක් ගත වූ මේ අවස්ථාවේදී අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න, අපරාධකරුවන්ට නිසි දඬුවම් දෙන්න. රට අභ්‍යන්තරයේ සාධාරණත්වයේ යුක්තිය ඉටු වෙන්නේ නැතකොට ලෝකයේ විවිධ රටවල් පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෝ මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයේ හමුවට ගෙනියනවා. ඉතාලියේදී නිව්යෝර්ක්වලදී අපි දැක්කේ ඒක. රට තුල යුක්තියේ නීතියේ සාධාරණත්වය ඉටු කරන්න, එම ඉටු කරනවා නම් මෙවැනි ප්‍රශ්න ජාත්‍යන්තරයට යන්නේ නැහැ. अग्रमात्य महिंद राजपक्ष महतागे पौद्गलिक वैद्यवरया लेस कटयुतु कल एलियंत वैद्य महता कोविड वैरस आसादने वी पियगोस तिबेनवा ए पौद्गलिक रोहलक प्रतिकार लबमिन सिटियदी मेअतर निसि सौख्यारक्षित क्रमवेद यटते पासल विवृत नोकल होत पासल पोकुरु ඇති විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. कोविड वायरस से आसादने वी पौद्गलिक रोहलक प्रतिकार लबू एलियंत वैद्य महता ईये रात्रि अभाव प्राप्त वी तिबेनवा अग्रमात्य महिंद राजपक्ष महतागे पौद्गलिक वैद्यवरया लेसයි එතුමා කටයුතු කළේ. රජකෙතර වෙදදුරු ලෙස විරුදාවලිය ලැබූ එලියන්ත වයිට් මහතා මෙරට රාජ්‍ය නායකින්ට මැති ඇමතිවරුන්ට සහ ප්‍රභූන් රසකට මෙන්ම ක්‍රීඩකින් ඇතුළු විවිධ ශාස්ත්‍රවල පිටිස් සඳහා විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර කර තිබෙනවා. එලියන්ත වයිට් මහතාගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ට්විටර් සටහනක් තබමින් සිය ශෝකය පළ කර තිබෙනවා. මේ අතර සුපිරි වේග පන්දු යම්න ක්‍රීඩක ලසිත් මාලිංග මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. 2008 දී මගේ පාදයේ ඉන්ජරි එක ඇත්තටම හාස්කමකින් සුවය ලැබූ ඉන්ජරි එකක්. ඒ හාස්කම කරපු එතුමාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට අමා මහ නිවන් සුව පතමි යන්න එහි දැක්වෙනවා. ඒ අනුව එලියන්ත වයිට් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ සිදු කෙරුණා. मेवन विट कोविड वैरसයට ගොදුරු වී කිසිදු වයස් බෙහෙදයකින් තොරව, තනතුරු තානාන්තරවලින් තොරව සහ කිසිදු ජාති කුල ආගම් බෙහෙදයකින් තොරව බොහෝ දෙනා මියතමින් සිටිනවා. සෑම අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ අවිද්‍යාව අසත්‍ය හෝ මිත්‍යාව නොව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට ලෝකයේම පිළිපදින නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොපිරිහෙලා ඉටු කිරීමයි. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 72ක් අද වාර්තා වුණා. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 30 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 42 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12448ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් හෙට දිනේ ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් විවෘත නොකළහොත් පාසල් පොකුරු ඇතිවීමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ළමයි කියන්නේ මිනිස්සු. සංකූලතා සහ මරණ සිදුවීම අවම වුණත් ඔවුන්ට රෝගේ වැළඳෙන්නේ නැහැයි කියලා සහතික වෙන්න බෑ. එන්නත ලබා දුන්නත් ඒ රෝගේ වැළඳෙනවා. එතෙන්දී අර අපි කියන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා පමණයි පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට රෝගය වැළැක්වීම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පාසල් විවෘත කරන අවස්ථාව ඒ අවශ්‍ය කරන මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට අවශ්‍ය පසුතලය සකස් කරමින් පමණක් මේක කටයුතු කළ යුතුයි. එසේ නොවුනොත් ඔය කවුරුත් කියන විදිහට පොකුරක් ඇතිවීම නැහැයි කියන්න අපිට මොනම ආකාරයකින්වත් සහතික වෙන්න බෑ. දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 12 19 අතර ළමුන්ට ෆයිසර් ඉන්නත ලබා දීම හෙටින් ආරම්භ වෙනවා. ඒ අනුව රිච්වේ ආර්ය ළමා රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී එන්නත් කරන කටයුතු සිදු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා සඳහන් කළේ. कुरनागल डिस्ट्रिक्ट कुरनागल शिक्षण रोहाले अनुराधपुर डिस्ट्रिक्ट के अनुराधपुर शिक्षण रोहाले कोलंबो एलआरएच रोहाले तभी මෙම එනත් කරන හෙට දිනේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 12 සිට 19 දක්වා දරුවන්ගේ විශේෂිත වූ ලෙඩ රෝග සහ විශේෂිත වූ ආබාධ සහිත දරුවන්ට තමයි මෙම එනත් කරණය කරනු ලබන්නේ. එම එනත් කරණය එම රෝහලවල සිටින ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ කායික රෝග විශේෂඥවරුන්ගේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ තමයි සිදුවන්නේ. මෙම එන්නත් කරණය කර ගැනීම සඳහා තරගයක් ඇති කර ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඕනිම එම රෝහල් වලින් ප්‍රතිකාර ගන්න ලබන ළමෙක් වෙනම් රෝහලට පැමිණිලා එම එන්නත ලබා ගන්න පුළුවන්. මේ අතර ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැතුණා. ඒ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ළමයි දැනට එන්නත් කරන්නේ ෆයිසර් එන්නතින් තමයි කරන්න නිර්ණය කළා තියෙන්නේ. ඒ අනුව හෙට දර්ශීය වැඩපිළිවෙලක් ආරම්භ කරනවා ළමා රෝගලේ. පෝලිං වල කලබල කරන්න දෙයක් නැහැ. හැමෝටම එන්නත ගහනවා. හැබැයි දැනගන්නට අවශ්‍යයි අර නිර්දේශයයි එමෝපියන්ගේ අස්සනයි ඒ කරුණු ටික සම්පූර්ණ වුණාට පස්සේ දරුවාව අපි එන්නත් දීලා යම් කාලයක් නිරීක්ෂණය කරනවා. ඒක නිසා අර ඉතාමත්ම වේගෙන් පොලිමට එන්නත් ගහගෙන යන තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න එපා. යම් කිසි විදිහක යම් කිසි පමාවක් එන්න පුළුවන්. ඔබ දන්නවා බටහිර වෛද්‍ය විද්‍යාවේ මොනවා කරත් හැමතිස්සෙම නිර්දේශ කරන දේ ක්‍රියාත්මක වීම සඳහා ඒ එන්නත ලබා ගන්නාගේ කැමැත්ත අවශ්‍යයි. ඉතින් ඒ නිසා මේ කැමැත්ත ලබා ගන්නවා කියන එක හොඳ දැනුමකින් යුක්තව කළ යුතුයි. එන්නත ලබා නොගෙන සිටීමෙන් ඇතිවිය හැකි දැඩි සත්කාරයකට යන්න තියෙන ඉඩකඩ, මිය යෑමට තියෙන ඉඩකඩ, පෙනහළු ආසාදන නිසා ඇතිවෙන තමන්ගේ ශරීරයේ තියෙන සක්‍රියභාවය අඩුවීමට තියෙන ඉඩකඩ කියන මේ හේතු ගණනාවම වළක්වා ගැනීම සඳහා කොයි මට්ටමින් මේ එන්නත වාසිදායකද කියන කාරණය ඒ දරුවන්ට පැහැදිලි කර දීමේ වගකීම විශේෂයෙන්ම ඕනෑම ළමා රෝග විශේෂඥයෙක් හෝ කායික විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් ඔබ ඇහුවොත් ඒ අය පැහැදිලි කරලා දෙයි. සහල් කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට ගන්නා බව රාජ්‍ය මාත්‍ය ලසන්ත අලකියවන්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පිටි, එවැගේම තිරුඟු පිටි, එවැගේම සිමෙන්ති, එවැගේම ගෑස් පිළිබඳවත් අද වෙළඳපොළ තුල යම්කිසි ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. හෙට අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම ජීවන වියදම් කමිටුවේදී පාරිභෝගික අධිකාරියේ මිල කමිටුව සහ පාරිභෝගික අධිකාරියේ ඒ කවුන්සිලය විසින් මේ සම්බන්ධව යම් යම් යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. එම යෝජනා ජීවන වියදම් කමිටුවට අපි ඉදිරිපත් කරලා අනුමැතියක් ලබාගෙන ඒ සඳහා විසඳුම් ලබා දීමට අනිවාර්යෙන්ම කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත් කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කරන මෙන්නිලා සමගි ජනබලවේගයේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර යන මහත්වරුන් මෙම පෙත්සම් ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නම් කර තිබෙනවා. පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත් කළ අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව පිළිබඳව සිදු කෙරුණු ව්‍යවහාරික විගණන පරීක්ෂණ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවට කැඳවා විමර්ශනයක් සිදු කරන ලෙසද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටියා. අපේ රටේ ඉතිහාසයේ මහ බැංකුවට කවදාවත් දේශපාලඥයෙක් පත් කළා නැහැ. ස්වාධීන පුජ්‍යලය පත් කරන්නේ. අද ඉතිහාසයේ ප්‍රථම වරට දේශපාලඥයෙක් පත් කළා තියෙනවා. සමගි ජන බලවේගයේ විදියට අද අපි අධිකරණයට කරුණු ඉදිරිපත් කරා. ගරු අධිකරණයෙන් බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඒ ගරු අධිකරණය ඉතාමත්ම සර්වසාධාරණ විසඳුම් ලබා දෙන අධිකරණයක් හැටියට අපිට මේ සඳහා ඉතාමත්ම හොඳ විසඳුමක් ලබා දෙන හැටියට. නිරෝධායන ඇඳිරි නීතිය සමයේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීම පිළිබඳව සමාජයෙන් බරපතල චෝදනාවක් එල්ල වෙමින් පවතිනවා. එවන් පසුබිමක රජයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන ඩිලන් පෙරේරා මහතා අද ප්‍රසිද්ධියම සඳහන් කළේ බාර් ඇරපු එකේ කිසිම වැරැද්දක් නැති බවයි. ඒ වගකීම Taman බාර ගැනීමට සූදානම් බවද අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දැන් බාර් ඇරියනේ. බාර් ඇරිය මොකද උනේ? බාර් ඇරිය මුනේ මිනිස්සු හිතුවේ දැන් බාර් එක අද ඇරිය හෙට වහනවා කියලා. ඉතින් සමහර කට්ටිය කියලා 10 15 12 ගත්ත අය වහපු කාලෙටත් එක්ක වහන්න දින කාලෙටත් එක්ක. කවුද අරින්නේ කියලා? කවුද අරින්නේ මොදන්නේ නැහැ. හැබැයි කවුරුත් එක බාර් එක නැත්තම් මං කැමති මං ඇරිය කියලා කියන්නේ. මං කියන්නේ බාර් ප්‍රශ්නයක් මොකද තියෙන ප්‍රශ්නේ බාර් ඇරියම? මේ රටේ මේ රටේ බොන්න අයිතිය තියෙන්නේ සල්ලි තියෙන කාටද විතරද? ලොක්ඩවුන් තිබුණත් නැතත් තියෙන එක විස්කිමයි ගහන්නේ. අර එදිනෙදා වේල හම්බ කරගෙන කන උදේ මහන්සි වෙලා හැන්දෑවට ගිහිල්ලා අර බියර් කෑන් එකක් ගන්න ත්‍රිවිල් එකේ ඉන්න මල්ලියා එහෙම හැන්දාවට ගල් භාගයක් බොන ඒ කම්කරුව මේෂන්වරයා එයාව කසිපොළට දාන්නද කියන්නේ? බාර් ඇරියට මේ ආණ්ඩුව කිව්වද මේ බාරලා තියෙන හැම කෙනාම කියලා බීපන් කියලා. බොන එක බීපන් මොන මොන කන්නු බීටපන්. දැන් මම මේ දවස්වල බොන්නේ නැහැ. හැබැයි ඒකෙන් හැංගෙන්නේ නැහැ මම සදාහට නොබීන්නවා කියලා අපහුව. ඒක මගේ තීන්දුව. හැබැයි මම කියන්නේ සල්ලි තියෙන එක ලොක්ඩවුන් තිබුණත් නැති වුණත් ඇහුවත් ඇරියත් මිනිහා බිස්කට් ටික ගෙදරටම ගෙන්න ගන්නවා. බොන මිනිහා බොන එක නවත්තන්න බෑ නීති දාලා. මේක තලෙබාන් රටක්ද? සිය වීතක අලෙවිකර ගැනීමට නොහැකිව තවමත් ගොවි ජනතාව පීඩා විඳින් සිටිනවා. මේ අතර වීතක ආහාරයට ගැනීමට වනාලි රංචු මිනිපේ ජනපදයේ පුරා සැරිසරමින් නිවාස රැසකට අලාභහානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. සිය වීතක අලෙවිකර ගැනීමට නොහැකිව දිවයිනේ ගොවි ජනතාව තවමත් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. වී සඳහා රජයේ නියම කළ සහතික මිල ප්‍රමාණවත් නැති බවටයි ගොවි ජනතාව දිගින් දිගටම චෝදනා කරන්නේ. අද වන විට ගොවි ජනතාව කබලෙන් ලිපට වැටි ඇති බව නම් නොරහසක්. මේ ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. මෙවර ජලකන්නේ කුඹුරු අක්කර 35000ක් වගා කළ ගොවීන් තම අස්වනු නෙලා අවසන් කළද විකුණා ගැනීමට නොහැකිව මේ වන විට පීඩා විඳිනවා. බඩු මිලත් එක්ක සාපේක්ෂව බලපුවම ඇත්තටම ගොයියාගේ වී මිලටනේ දැනට මේ වැඩිලා තියෙන්නේ. දැන් කීරි සම්බයි ටික තමයි අපි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. නාඩු වලට 55ක මිලක් දුන්නට කීරි සම්බවලට ඉතින් අපිට දැන් තාම මිලක් නැහැ කොහෙවත් ගන්න තැනක් හරියට. ඉතින් ඇත්තටම ලොකු අසාධාරණයක් තමයි මේ ගොයියට කරන්නේ. අපි මේ පට්ටවුවේ දුක් විඳලා වී වේලලා ඔක්කොම කරලා ගබඩාවට දෙන්න තමයි මේ හරි ගස්සලා තියාගෙන ඉන්නේ. ඉතින් ගන්න තැනකුත් නැහැ, දෙන්න කෙනෙකුත් නැහැ. මෝල් වලට මේ කිරන්න දෙන්නෙත් නැහැ. වැඩි මිලට කිරුවොත් අල්ලනවා වගේ හැමදාම යන ලොරි ටික නතර කර තනිකර රජයේ මේ ගොයිය අපහසුතාවයට අන්තිම ආසරණ කරලා පත් කරලා තියෙන වැඩක්ම නැහැ. මේ රජය ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අතර මනම්පිටිය ප්‍රදේශයේ සතුස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද සහභාගී වුණා. එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඇතම් සහල් මෝල් හිමියන් ගොවි ජනතාව පලිහක් ලෙස භාවිත කරන බවයි. විශේෂයෙන් අපි දකින්නේ අපි කියන්නේ මෙච්චරයි ගොවි ජනතාවව සමහර මෝල් හිමිකරුවන් ගොවි ජනතාව පලිහක් විදියට යොදා ගන්න කටයුතු කරන්න උත්සාහ කරනවා අපි දැක්කා. ඔය කියන වීමෝල් හිමිකරුවන් ගොවියට ආදරෙයින් නම් 2015 2020 2005ට පෙරත් මේ අය වී ටිකට හොඳ මිලක් දෙන්න තිබ්බා. එහෙම දුන්නේ නැහනේ. 2015 20 වී ටික රුපියල් 30යි 32යි. අද අපි සතුටුයි වී ටිකට හොඳ මිලක් තියෙනවා. ගොවි ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳව සරුපිම ජාතික කෘෂි සභාව මාධ්‍ය හමුවක් ඇඳවමින් අදහස් පළ කළා. ගොවියන්ට දැන් ගොවිතැන එපා කරවලා තියෙන්නේ. ඔවුන් අද තමන්ගේ වීතික විකුණ ගන්න බැරුව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. කුෂිකර්ම ඇමතිවරයා ඇවිල්ලා ගොවින්ට තර්ජනය කරනවා. අපි ඉල්ලන ගානට වීතික දීපන් නැත්නම් අපි පිට රටින් හාල් ගේනවා කියලා තර්ජනය කරනවා. අර පැත්තේ මෝල් හිමියෝ මට්ටු කරන්න කියලා යනවා. ගොවියන්ට වීතික තියාගන්න තැනක් නැහැ. ගෙවල් ඇතුලේ වීතික ගොඩ ගහගෙන ඉන්නකොට අලි කඩාවදී. රාත්‍රී පුවත් විකාශයේ අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.